ආයුබෝවන් සුසාන්ස් කිචන් YouTube channel එකට ඔයාලා සියලු දෙනා මිතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ කවුරුත් ගොඩාක් කැමති පීසා. ඉතින් පීසා හදනවා කිව්වම මතක් වෙන්නේ ගොඩක් වෙලා පිටියනනකනේ. අද මම හදන පීසා එකේ විශේෂත්වය තමයි පිටියනන්නේ නැතිව ගොඩාක් රසට soft එකට හදාගන්න පුළුවන් වීම. ඒ වගේම චීස් නැතුව චීස් රසට කඩෙන් ගෙනා වගේම හදාගන්න පුළුවන්. ඔයාලා එක දවසක් හැදුවොත් මේ විදියට හැමදාම හදනවා. ඒ වගේම ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ඉතා අඩු මුදලකට මේ පීස එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ පීස එක හදන්න මොනවද ඕන කොහොමද හදන්නේ කියලා. මේ ප්‍රමාණයන්ගෙන් පීස 3ක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය අනුව මේ ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න පුළුවන්. වෙනද වගේම ඉන්ෆෝ බොක්ස් එකේ අවශ්‍ය ද්‍රව්‍ය හා ප්‍රමාණයන් දාලා තියෙනවා. එහෙනම් පියවරෙන් පියවර පීස එක හදාගන්නේ කොහොමද බලමු. මුලින්ම පීස බැටර් එක හදාගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද බලමු. පාම් පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඒ වගේම විනාකිරි ග්‍රෑම් තේ හැඳි 1/2යි, සීනි තේ හැඳි 4යි, ඊස්ට් තේ හැඳි 2යි, ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි 2යි, ගම්මිරිස් තේ හැඳි 1යි, ලුණු තේ හැඳි 2යි, තෙල් මේස හැඳි 4ක් සහ කිරිපිටි තේ හැඳි 2ක් අරගෙන තියෙනවා. කිරිපිටි අනිවාර්ය නැහැ, ගෙදර තියෙනවා නම් විතරක් ගන්න. මදරාශ්නි වතුර මිලිලීටර් 600ක් ඕන වෙනවා. මුලින්ම අපි ඊස්ට් ටික ඇක්ටිව් කරගෙන ඉමු. බෝල් එකක් අරගෙන ඒකට ඊස්ට් තේ හැඳි 2 දාගමු. ඊට පස්සේ සීනි තේ හැඳි 4ක් දාගමු. දැන් මදරාශ්නේ වතුර වලින් ටිකක් අරගෙන ඊස්ට් ටික දිය කරගන්න ඕනේ. ඊස්ට් ටික දිය කරගෙන මිනිත්තු 5ක් පමණ වහලා පැත්තකින් තියාගන්න ඕනේ. මෙතෙන්දී අපි මිලිලීටර් 600ක් මදරාශ්නේ වතුර ගන්නවා. ඒ මදරාශ්නේ වතුර වලින් ටිකක් තමයි මෙතෙන්දී ඊස්ට් ඇක්ටිව් කරගන්නත් දාගන්නේ. මේ ප්‍රමාණයන් මේ බැටර් එක හදාගන්නේ කියන්නේ මේ මිලිලීටර් 600 ගොඩක් ප්‍රමාණවත්. ඊට වැඩි වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට. බලන්න දැන් හොඳට ඇක්ටිව් වෙලා. මිනිත්තු 5ක් වගේ තමයි ගියේ ඇක්ටිව් වෙන්න. දැන් අපි ඊළඟ පියවරට යමු. ලොකු බෝල් එකක් අරගෙන පාම් පිටි ග්‍රෑම් 500ක් දාගමු. ඒකට කිරිපිටි තේ හැඳි 2ක් මේ වගේ දාගමු. කිරිපිටි අනිවාර්ය නැහැ, කිරිපිටි දැම්මොත් ටිකක් රස වැඩි. ගෙදර තියෙනවා නම් විතරක් කිරිපිටි දාගන්න. ඊට පස්සේ ගම්මිරිස් තේ හැඳි 1ක් දාගන්නවා. ලුණු තේ හැඳි 2කුත් දාලා කවලම් කරනවා මේ වගේ. ඒ වගේම ගෙදර තිබුණ නිසා ඔරිගානෝ තේ හැඳි භාගයක් දානවා. ඔරිගානෝ අනිවාර්ය නැහැ, ඔයාලා ළඟ තියෙනම් විතරක් දාන්න. මොකද අපි හදන්නේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය දාගෙනනේ, ඒ නිසා. දැන් තෙල් මේස හැඳි 4ක් දානවා. මම දැම්මේ ඔලිව් ඔයිල්. නමුත් පොල් තෙල්, එළවලු තෙල් වුණත් දාගන්න පුළුවන්. දැන් නැවත මේ සියල්ල හොඳට කවලම් කරගමු. ඊට පස්සේ ඇක්ටිව් කරගත් ඊස්ට් ටිකක් දාලා මිශ්‍ර කරනවා. මෙතෙන්දී පිටි බැටර් එක අනන්නේ මදරාශ්නේ වතුර වලින්. ගොඩක් උණුත් නැති, ගොඩක් නිවිලත් නැති වතුර ගන්න මෙතෙන්දී. එක සැරේටම පිටියකට වතුර ටික හලා ගන්න එපා. වතුර මිලිලීටර් 600ක් යනවා. නමුත් මදරාශ්නේ වතුර ටික ටික දමමින් මේ වගේ අනා ගන්න ඕනේ. ඊස්ට් ටිකට දැම්මෙත් ඒ මදරාශ්නේ වතුර මිලිලීටර් 600ෙන්මයි. ඉතින් මේ වගේ පිටි බැටර් එක අනාගමු. අවසානයේ මම බේකින් පවුඩර් තේ හැඳි 2ක් දාලා කවලම් කරනවා. ඊළඟට විනාකිරි තේ හැඳි 1/2කුත් දාලා කවලම් කරගන්නවා. බලන්න දැන් මේ පදමට බැටර් එක හදාගත්තම හරි. මේ බලන්න මෙන්න මේ වගේ. දැන් අපි මේ බැටර් එක පැත්තකින් තියාගෙන පීස සෝස් එක හදාගන්න යමු.
ඒ අතරේ මම සෙල්සියස් අංශක 200ට අවන් එක මිනිත්තු 10ක් ප්‍රී හීට් වෙන්න තියෙනවා. ඔයාලට කියන්න ඕනේ මෙතෙන්දි තක්කාලි සෝස් විතරක් වුණත් අපිට දාගන්න පුළුවන්. නමුත් ඉතින් ගෙදර ආයේනේ රස බලන්නේ. ඒ නිසා ඉතින් ගොඩක් රස වුණාම හොඳයිනේ නේද? පීස සෝස් එක හදාගන්නෙත් ගෙදර තියෙන දේවල් වලින්මයි. තක්කාලි සෝස් කප් එකයි ඒ වගේම ලුණු තේ හැඳි කාලක් අරගෙන තිනවා. ගම්මිරිස් තේ හැඳි භාගයයි ඔරිගානෝ තේ හැඳි භාගයයි කැලිමිරිස් තේ හැඳි දෙකක් අරගෙන තිනවා. ඒ වගේම තලාගත් සුදු ලුණු ගෙඩි පහකුත් ගත්තා. ඒ වගේම මම අමේඟුරු කුඩු තේ හැඳි භාගයකුත් මෙතෙන්දි ගත්තා. තෙල් තේ හැඳි දෙකකුත් ඕනේ. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා රත් වෙද්දි තෙල් මේ තේ හැඳි දෙක දාගමු. මේ සඳහා පොල් තෙල් හෝ මාගරින් ගන්නත් පුළුවන්. මම ඔලිව් ඔයිල් ගෙදර තිබුණ නිසා දාගත්තා. දැන් තෙල් ටික රත් වෙද්දි තලාගත් සුදු ලුණු දාලා බෙද ගන්නවා. සුදු ලුණු වල සුවඳෙද්දි ඔරිගානෝ ටිකක් දානවා. ඒ වගේම ගම්මිරිස් ලුණු ටිකක් දාගන්නවා. ඔරිගානෝ අවශ්‍යම නැහැ. ඇත්තටම මේ ගෙදර තියෙන ලුණු ගම්මිරිස් මේ දැම්මත් ප්‍රමාණවත්. අවසානයේ අපි තක්කාලි සෝස් කප් එක දානවා. මෙතෙන්දී ඔයාලා කැමති නම් සීනි තේ හැඳි එකක් විතර දාගන්න. සීනි දැම්මහම ටිකක් රසයි. මේ විදියට මිනිත්තු දෙක තුනක් කවලම් කරගමු. ලිප ඔෆ් කරගන්න දැන්. ඊළඟට වයිට් සෝස් එක හදාගමු. මොසරෙල්ලා චීස් ඉතාම මිල අධිකයි. ඉතින් ඒ නිසා ඒ වෙනුවට වයිට් සෝස් එක දාගන්න පුළුවන්. ඇත්තටම මොසරෙල්ලා චීස් දැම්ම වගේම රසට වයිට් සෝස් දැම්මම ඒ රසම එනවා. එහෙනම් වයිට් සෝස් එක හදාගන්න මොනවද ඕන බලමු. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියාගන්නවා. ඊට පස්සේ ඒකට බටර් ග්‍රෑම් 50 දාලා බටර් ටික දියවෙන්න අරිනවා. බටර් ටික මේ වගේ දියවෙද්දි පාම් පිටි මම ග්‍රෑම් 50ක් අරගත්ත පාම් පිටි ටික දාලා කවලම් කරනවා. පාම් පිටි හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ කිරි කප් දෙකක් මෙතෙන්දි දාගන්නවා. කිරි ටික දාලා කවලම් කරලා ඝන වේගනේදී මම මෙතෙන්දි ගම්මිරිස් තේ හැඳි කාලක් සහ ඔරිගානෝ තේ හැඳි භාගයක් පමණ දාගන්නවා. ලුණු තේ හැඳි භාගයකුත් දාගන්නවා. දාලා මේ වගේ හොඳට කවලම් කරනවා. දැන් අපි වයිට් සෝස් එකත් පැත්තකින් තියාගමු. දැන් ඊළඟට අපි පෑන් එකක් මේ හදාගමු. මේ පීස් එක, ඒ කියන්නේ පීස් එක හදාගන්න ඒ ට්‍රේ එක හරි ගස්සමු. එතෙන්දී බේකින් ෂීට් එකක් අරගෙන ට්‍රේ එකේ හැඩයට රවුමට කපලා තෙල් ටිකක් ගාලා මේ විදියට හදාගන්නවා. ඊට පස්සේ පීස ට්‍රේ එකට පීස බැටර් එකෙන් හැඳි දෙකක් වගේ මේ වගේ දාගන්නවා. ඊට පස්සේ හැන්දක හෝ ස්පැචුලා එකක තෙල් ටිකක් ගාලා මේ වගේ සමතල කරගන්නවා. හරි, දැන් අපි මේ ට්‍රේ එක අවන් එකට දාගමු. සෙල්සියස් 200 උෂ්ණත්වයට මිනිත්තු 10ක් ප්‍රී හීට් කරපු අවන් එකට මේ පීස ට්‍රේ එක දාගන්නවා. ඊට පස්සේ මිනිත්තු 10ක් පමණ බේක් කරගමු. ඇත්තටම අවන් එකෙන් අවන් එකට මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. පීස එක ගොඩාක් කර කරගන්න එපා. යන්තම් තැම්බීගෙන ඉද්දි අපි මේ පීස එක එළියට ගමු. බලන්න කොච්චර හොඳට පීස එක හැදිලාද කියලා. දැන් නැවතත් ඊළඟ පියවරට යමු. අවන් එකෙන් පීස එක අරගෙන ඊට පස්සේ ගෑරුපුවකින් මේ වගේ පීස එකේ සිදුරු හදාගමු. ඊට පස්සේ ඒ උඩින් අපි හදාගත්තපු පීස සෝස් එක දාගමු මේ වගේ. ඊටත් උඩින් වයිට් සෝස් එක දාගමු. දැන් අපි ගෙදර තියෙන
අමුද්‍රව්‍යයෝදාගෙන අපි මේ පීස් එක සරසගමු. මම මෙතෙන්දී අරන් තියෙනවා සොසේජස් ටිකක්, බීලුණු, මාළු මිරිස්, ඒ වගේම බෙල් පෙපර් අරගෙන තියෙනවා. ඒ වගේම තක්කාලි ගෙඩියක් කපලා අරගෙන තියෙනවා. ඔයාලා ගෙදර තියෙන එළවලු ටිකක් මෙතෙන්දී කපලා ගන්න පුළුවන් ඔයාලගේ කැමැත්ත අනුව. ඊට පස්සේ මේ පීස් එක උඩින් මේ දේවල් ලස්සනට මේ වගේ සරසගමු. මම මෙතෙන්දී අරගෙන තියෙන්නේ බීලුණු ගෙඩි එකයි. දැන් අපි මේ ටික ලස්සනට සරසගෙන අවන් එකට දාගමු. සෙල්සියස් අංශක 200 මිනිත්තු 5ක් පමණ බේක් වුණාම ඇති. ඇයි කලිනුත් අපි ටිකක් බේක් කරගෙන තියෙන්නේ. පස්සේ ඉතුරු ටික මේ වගේ පීස් එක සරසගත්තට පස්සේ තව මිනිත්තු 5ක් වගේ බේක් වුණාම ඇති. මේ වෙලාවට ගෙදරම පීස සුවඳයි. බලන්න දැක්ක මාස හිතනව නේද? අපි එහෙනම් දැන් එළියට ගමු. ඉතින් ඔයාලත් මේ විදියට පීස හදලා රස බලන්නකෝ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනව නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. නැවතත් රසවත් වීඩියෝවකින් ඔයාලව හමු වෙනතුරු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.